මේ දත උඩින් නිතර හපනකොට ගෙවෙනවා. ගෙවෙන්නේ නැද්ද දත්? ගෙවෙනවා. දත් ගෙවෙනවා. ඔව්. ගෙවුනට වැවෙනවා. වැවෙන්නේ මොනවා නිසාද? කැල්සියම් නිසා. ඒ ටික ගේන්නේ මෙහෙන්. මෙහෙන් ගේන්නේ ඔහොම. ඕම ගෙනහලා තමයි මොකක් වෙන්නේද? මෙතෙන්ට කැල්සියම් දෙන්නේ. හරි. දැන් ඔය ගෙවෙන වේගෙයි වැවෙන වේගෙයි අතර පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අලියෙක්ගේ ජීවිතේට ඕක තදින් බලපානවා. අලියාගේ හක්කේ තියෙන තඩි දත් ඒවා ළමයි ගෙවිලා 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 විදුරු මසෙනුත් මොකක් වෙනවද? යටටම ගෙවෙනවා. ගෙවුනට පස්සේ අඹරන්න බෑ. ඇත්තටම අලියා මැරෙනවා එතකොට. ඇත්තටම ඌ මැරෙන්නේ මාර අවුල. ඌ මැරෙන විදිහත් බලපුවාම හරි හරි අවුල. ඇයි ඇයි ළමයි ඌට මේ ආහාර අඹර ගන්න බැරුව යනවනේ? අර මට මතකයි ඉස්සලා පත්‍රේ දාලා තිබුණා මිල්ලංගොඩ ඇතාට මේ ආධාර කරන්න කියලා මැරුණා ඌ. හරි. මොකද ඌගේ අර හනුක හනුවේ තියෙන දත් ඔක්කොම ගෙවිලා ඊට පස්සේ අර රළු ආහාර මොනවා කරන්න බෑයිද? අඹරලා කන්න බෑ. ඉතින් එතකොට දෙන්න වෙන්නේ මොනවද? පළතුරු වගේ ඒවා තමයි දෙන්න වෙන්නේ. ඒවයිත් සීනි ගොඩක් වැඩි ඒවා දෙන්න බෑ. ඌට දී වැඩියා වෙනවා එහෙම දුන්නොත්. නෑ නෑ විහිළුවක් නෙමෙයි. ඇත්තටම දෙන්න දෙන්නේ නැහැ. පිපිඤ්ඤා වගේ ඒවා තමයි දෙන්නේ. පිපිඤ්ඤා කොමඩු දෙන්න බෑ වෙන සීනි ගතිය වැඩි ඒවා ඇච්චර හොඳ නැහැ. මොකද ඌ විශාල ප්‍රමාණයක් කණ්ඩිපෑ. හරි. කොහම වුණත් ඒකෙන් උගේ ජීවිතේ මොනවා කරන්න බෑයිද? දිගට ගිනියන්න අමාරු. ඉතින් දැන් අපිට ඉන්නවනේ අපිටවත් නැති ගාඩ් එකක් තියෙන ඇතෙක්. එයා දිනනවද? හමුදාවෙන් ගාඩ් එක දෙනවා. හමුදාවේ 6 දෙනෙක්. ඔව් වෙපන් පිටින් ඉස්සරහින් පිටිපස්සෙන් දෙපැත්තෙන් එහෙම යනවා. එයා යනකොට පයින් කවුද? නැදුම්ගමුවේ ඇතා. නැදුම්ගමුවේ ඇතාගේ අයිතිකාරයා මේ පන්තියේ හිටියා. එයා අයිතිකාරයා කියන්නේ හර්ස මහත්තයාගේ දුව. දැන් එයා මෙඩිසින් දැන් නම් අවුට් ඇති. ගොඩක් කලින් හිටියේ. හරි. ඒගොල්ලෝ හරියට සැලකිලිමත් වෙනවා. මේ වැලි කැටයක්වත් නැතුව මොනවා කරන්නද? ආහාර දෙන්න. මොකද වැලි කැටයක් හිටියොත් ගලට මොකද වෙන්නේ? ඒක මේ වගේ අර ගල් කැට හිටියොත් ඇඹරෙනවා. අර දත ගෙවෙන ප්‍රමාණය වැඩි. දත ගෙවෙන ප්‍රමාණය වැඩි වුණොත් මොකද වෙන්නේ? උගේ වයස ඉක්මනින් මේ මැරෙනවා ඉක්මනින්. හරි. පරිස්සම් කරගන්න එපා. හරි. එතකොට එහෙම පරිස්සම් කරන්න විදිහක් නැහැ නේ. කැලේ ඉන්න උන් එවනට බලන්න මම දැකලා තියෙනවා. ඔය මේ සමහර අය කැලේ ඉන්න අය වැව් පිටි වලට බැහැලා හවසට මෙහෙම තනකොළොම ගලවලා ගන්නවා. හරි. එතකොට අර පසුත් එක්ක ගැලවිලා එන්නේ මුලුත් එක්ක. ගිහින් බලා ගන්න පුළුවන් විශේෂයෙන් මින්නේරිය. ඒ හරි. ඌ මේ කකුල මෙහෙම නමලා හරිද අර ගත්ත ටික මෙහෙම 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 අපිට හිතෙන්නේ මොන විකාරයක්ද මේ? කන්නේ නැතුව හරිද? ඒ මොකද කරන්න කියන්නේ? සියලු වැලි කැට හැලෙනකම් මොකද කරන්නේ? ගසනවානේ. ඒ අයි ඌ දන්නවා. මොකද ඌ දන්නේ? මේ වැලිත් එක්ක කාලා ඉක්මනින් දත ගෙවුනොත් වලකජ්ජ ගහනවා කියලා. පැහැදිලිද ඒක? දත ආරක්ෂා කරන්න ඌට බලන්නකෝ තියෙන නුවණ. දත ආරක්ෂා කරගන්න කොහොමද? ඔව්. අලියාගේ දත ඉතා වැදගත්. හරි. අපේත් දත් ගෙවනවා. අපේ දත් ගෙවුනහම මෙහෙන් හැදෙනවා. හැබැයි දන්තා ඔන්න නරක තැනකට වැටුණා. මං කැමති නෑ මේවා කියන්න. ඒ වුණාට නොකියා ඉන්නත් බෑනේ. දන්තාලේප එක්කෙනෙ නෙමෙයි පොදුවේ කියන්න. හරි. දන්තාලේප විකුණ නෑ කියනව නේද? ඒ දන්තාලේපවල කැල්සියම් තියෙනවා කියලා කියන්නේ නැද්ද? කියනවද නැද්ද? තියෙන කියනවා. ඒතර ඒ කැල්සියම් මේ දත් උඩින් තැම්පත් වෙනවලු. එතකොට දත හීල් වෙලා තියෙන තැන් වැහෙනවලු. ඔබට ඇහිලා මට විතරද බං ඔය ඇහෙන්නේ? ඇඩ් වල පෙන්නනවත් එක්ක ඒ හීල් ලොම් වැහිලා යනවා. එක්කෝ අපිට බයොලොජි වරද්දලා උගන්නලා මොකක් හරි එකක් වෙලා අපිට නම් කියලා දීලා තියෙන්නේ මේ ආහාරයෙන් රුධිරයට උරාගත් කැල්සියම් හා ෆොස්ෆේට් රුධිර වාහිනී ඔස්සේ මෙහෙම ගෙනහල්ලා මොකද වෙන්නේ? මෙතෙන්ට ගෙනහල්ලා දත හදනවා. මේ කියන්නේ ගෙවෙන ටික හදනවා. හරිද? දැන් අර දන්තාලේප එක්කෙනා කියන්නේ මේ දන්තාලේපේ අරගෙන ගාලා දත් මැද්දහම ඒකේ තියෙන කැල්සියම් අරක උඩ තැම්පත් වෙනවා. ඔය විදිහට තැම්පත් වුණා නම් මේ වෙනකොට කටෙන් එළියට නෙල්ලා දත්. ඇයි යකෝ දවසට දෙපාරක් දත් මැදලා මෙහෙම මෙහෙමද එනවා මෙහෙම ආලෝක යක්ෂයාගේ වගේ දත් එනවා ඔහොම. ඇත්තද ඒගොල්ලෝ කියන කතාව? එතකොට මේ ඒතරම් පොඩි උන්ට නම් ඕක හරියනවා ඇති. මොකද පොඩි උන්ගෙන් බාගිට භාගයක් ඔය දන්තාලේ පොලින් කොටසක් කනවා. කන්නේ නැද්ද? උන් ඉල්ලන්නේම රහ ඒවා. රහ ඒවා නේ ඉල්ලන්නේ. ඒකෙන් දත් මදිනවට කැමති අයියේ.
අන්න ඒක නම් සාධාරණ වෙන්න පුළුවන්. ඇයි ඒ? ඇයි? ඇයි බඩට ගියාම මොකක් වෙනවද කියන්නේ? ඒකේ කැල්සියම් ටික උරාගෙන ආපහු මෙහෙම එනවත් දන්නේ නැහැ. හරි? ඉතින් ඕගොල්ලෝ හොයලා බලන්න. ද මං කිව්වට විශ්වාස කරන්න එපා. හොයලා බලන්න. දන්තා ලේප වලින් දත් මැද්දහම ඒකේ තියෙන කැල්සියම් දත මතු පිට තැම්පත් වෙලා ආරක්ෂක ආවරණයක් හැදිලා එනමලේ වැවෙනවද? නැත්තම් ඒගොල්ලෝ නිකන් අපි උගුණ හටන්දනවද? හැබැයි වීඩියෝ වල නම් පෙන්වනවනේ. ඔව්. ඇනිමේෂන් වල පෙන්වනවා. එහෙම වැවෙනවා. ඒ විතරක් ඇයි වෙයි සමහර ඉවයි පෙන්වන්නේ කේස් ගස් දිගේ විටමින් යනවා ඔහොම. පෙන්වන්නේ නැද්ද? කේස් ගහ දිගේ විටමින් යනවා ඔහොම. ඒ වගේ එක එක ඒවා පෙන්වනවා. අපිත් ඉතින් බලන් ඉන්නවා. සමහර පොඩි උන්ට සමහර ඒවා පෙන්වනවාම මේ වෙලා නැහැ ඒවා කියන්න ඕනේ නැහැ. හරිද? ඔව්. දිග වැඩි හරිද? මේ මේ පස්සේ දවසේ කියන්න ඉතින් ඔක ඔක්කොම එක දවසේ කියන්න ඕනේ. ආයිද අහගෙන තව ඉන්න පොඩ තව කියන්න ඕනේ. මොකද්ද මේ දන්තාලේපේ? ආ, එතකොට දන්තාලේප මොකටද? හරි, කැල්සියම් තැම්පත් වෙන්නේ නැත්තම් මොකටද දන්තාලේප? දන්තාලේප නැතුව දත් මැද්දොත් මොකද වෙන්නේ? නිකන් බ්‍රෂ් එකකින් විතර දත් මැද්දොත් නිකන් ගතියක් නැහැ නේ. ඇත්තම කියනවා නම් දන්තාලේප වලින් වැඩි හරියක තියෙන්නේ, හා මොනවද තියෙන්නේ වැඩි හරියක තියෙන්නේ මොනවද? පිරිසිදු කරන ලද කෙවලින්. හොඳ ජාතියක් වෙන්න ඇති. කෙවලින් කියන්නේ කිරිමැටි. කිරිමැටි කිරිමැටි තියෙන්නේ. ඔව්. පෙනේනේවා තියෙනවා. පෙනේනේවා ඒ අනුව දන්තාලේපයකින් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි දත් මැදීමේ ආතල් එක ලබා දීම. පොඩි පොඩි ගතියක් තියෙනවා. පෙනේනවා, දුන් දානවා. හරි ෂෝක්. හරි පොඩි ආතල් එකක් තියෙනවා ඒකේ. ඇත්ත. හරි. ඒ හැර මන්නම් දන්නේ මේ එහෙමනම් ළමයි මෙහෙමයිනේ. ඔය කොහොම හෝම කපලු සෑහෙන්න වැහිලා යනවා නම් දවස ගානේ දත් මදිනකොට මේ දන්ත වෛද්‍යුරුන්ට කරන්න දෙයක් නැතුව යනවා. ඒ වුණාට බලන්නකෝ ගිහිල්ලා හවසට ඉන්න හැටි පොලිමේ. ඒගොල්ලන්ගෙන් අහන්නකෝ ඔයා දන්තාලේ පහවල් එක ඒකෙන් නෙමෙයිද මැද්ද කියලා. උට කේන්ති ගිහිලා ඉන්නේ ළඟට ගිහින් අහන්න එපා. හොඳේ උදේත් නැදලා දවල්ත් නැදලා රෑත් නැදලා රෑ 12ට එකට විතර නැගිලා ආයෙ මැදලා නිදා ගන්නවා. හරි. ඒත් දත හිල් වෙලා. ඒක තමයි ප්‍රශ්න. පොඩි අවුලක් තියෙනවා. ඔයලා බලන්න දන්තාලේප ගැන කිව්වටම පිළිගන්නේ නැතු. කෙලවල තියෙන ඇමයිලේස් වලට ටයිලින් කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා එන්සයිමයක් මෙහෙම. මේක අමුතුයි ඈ. මෙහෙම මෙහෙම මේ ලයිසෝ සයිම්. ලයිසෝසයිම්. ලයිසෝසයිම් වලට පුළුවන් ළමයි බැක්ටීරියාවන්ගේ මොකක් කරන්නද කියන්නේ? සෛල බිත්තිය දිය කරලා දාන්න පුළුවන්. බැක්ටීරියාව මැරලා යනවා එතකොට. ඒකේ තියෙන වාසිය මොකද්ද කියන්නේ? වාසිය තමයි ඇත්තටම ඔය දද්දිරා යන්න හේතු වෙන්නේ මොනවද? දැන් මම මුලින් කිව්වේ ඔබට දද්දිරා යන්න හේතු වෙන්නේ මොනවද? අම්ල ඇසිඩ් ෆෝමේෂන් බැක්ටීරියාව. ඒ කියන්නේ අම්ල හදන බැක්ටීරියාව එතන මොනවා වෙන ක්‍රියාකාරී වෙන එක. ඔබ දන්නවද ලයිසෝසයිම් වලින් මොකද කරන්න කියලා? උංග මරලා දානවා. එහෙනම් දද්දිරායම මැඩපවත්වන්න මොකද වෙන්නේ කියන්නේ? ලයිසෝසයිම් එන්සයිමේ බලපානවා. ඉතින් ඔය කතාව ඇත්තක් නම් අපේ දද්දිරන්න හේතුවක් නැහැනේ. මෙන්න එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අහගන්න හොඳේ. මේක පරිණාමයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. පරිණාමික ක්‍රියාවලිය සමග මිනිසාගේ කටේ කෙලවල තියෙන මොනවා ප්‍රමාණය අඩු වෙලාද? සත්තුන්ගේ තියෙන ප්‍රමාණයට වඩා අඩු වෙලා. අපිට වඩා ලයිසෝසයිම් තියෙනවා කාගේද? බල්ලගේ. ඊට වඩා ලයිසෝසයිම් තියෙනවා කැලේ ඉන්න හීල නොකරපු සතෙක්ගේ කෙලවල. දැන් මුවෙක් ගෙහෙම තියෙනවා එහෙම. ලයිසෝසයිම් හොඳට තියෙනවා ලයිසෝසයිම්. මොකද ළමයි ඌට එකෙන් තියෙන වාසිය දද්දිරා යන්න එක අඩු වෙන එක විතරක් නෙමෙයි. ඒකෙත් ඒකෙත් තියෙනවා වාසියක්. හරි. දැන් ඔබ බලන්න gedara ඉන්නවා නම් බල්ලෙක්. සාමාන්‍යයෙන් බල්ලෙක් අවුරුදු 12ක් 15ක් විතර වගේ නුගේ පරමාවිස තියෙන්නේ. අවුරුදු 12ක බල්ලෙක් කියන්නේ නාකි බල්ලෙක්. ඔව්, පට්ට නාකි බල්ලෙක්. හරි. අවුරුදු 80ක් විතර වගේ මිනිහෙක්ගේ වයසෙන් ගත්තොත් හරි. ඒතර ඒ අවුරුදු 80ක් විතර ඒ මට්ටමට නැත්තම් අවුරුදු 12ක් විතර නාකි බල්ලෙක්ගේ කට ඇරලා දත් ටික බලන්න හොඳට. දත් කීයක් ගලෝලද, දත් කීයක් පුරෝලද කියලා බලපුවාම යකෝ මොකද වෙන්නේ? නියමෙට තියෙන දත් ටික. උගෙන් අහන්න පාවිච්චි කරපු දන්තාලේපේ මොකද්ද? කී පාරක් දවසකට දත් මැද්දද? නැමි තුනේ මිටක් තියෙන එකකින්ද මැද්ද? දෙකේ තියෙන එකකින්ද? ඩියුපොන් ටයිනෙක්ස් කෙඳි තියෙන එකකින්ද මැද්ද?
ඌ මොකද කරන්නේ? ඒක හිනායනවා. ඌ උගේ ජීවිත කාලේ කිසි දවසක මොනවා කළා නැද්ද? දත් මැදලා නැහැ. රෑට කාලා හැමමම නිදිනවා. ෂික් මල පෙරේතයා වගේ. ඕ ඉතින් අපි දැන් රෑට කාලා දතුත් මැදලා නිදාගෙන දැන් කීයක් ගලවලද? ඌ කාලා කිසිම දතක් මදින්න නැතුව නිදාගෙන මොකද වෙන්නේ? පට්ටනා කිවලත් එක දතක්වත් පුරවලා නැහැ. පැහැදිලි දිරලත් නැහැ දත් ටික. ෂෝක් එකට දින බල්ලනා කියුණාට දත් ටික හොඳට තියෙනවා. දැන් ඉතින් අපි කල්පනා කරනවා ඇයි ඒ කියලා. හේතුව කියන්නකෝ. ඌගේ හොඳට ලයිසසයිම් තියෙනවා අපිට වඩා. ඒකයි. ලයිසසයිම් මගින් දත් දිරා යන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. අපේ මොකද වෙන්නේ? ලයිසසයිම් අඩු වෙලා. ඒ කියන්නේ අපි කෙනෙක්ගේ අඩු වෙලා කියන එක නෙමෙයි කියන්නේ. මානව වර්ගයාගේ මොනවා අඩුයිද? සත්තුන්ට වඩා ලයිසසයිම් අඩු වෙලා. තේරුණාද ඒක? ඒතර කැලේ ඉන්න මුවෙක්ගේ කකුලේ මෙතන තුවාලයක් හැදුනොත් ඌ මොකද කරන්නේ? උඩ කරන්න පුළුවන් දේ මොකද කියන්නේ? ළඟම තියෙන පශු වෛද්‍ය කාර්යාලයට එනවා. එහෙමද? එන්න පුළුවන් යන්න වෙන්නේ. තුවාලේ සනීපයි ඔක්කොම හරි. ඒ ඇයි? පවදා උදේට උයනොනේ. ආවොත් ඉවරයි හරි. ඒ හින්දා ඌට කරන්න පුළුවන් කැලේදි කර හැකි එකම දේ තමයි මොකද්ද? උගේ තුවාලේ පුළු පුළුවන් හැටියට විවේක තියෙන වෙලාවට මොනවා කරන එකද? ලේව කන එකයි. උගේ ඌට ලේව කා ගන්න බැරි තැනක තුවාලයක් හදනොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. පුළුවන් හැම තැනකම තුවාලයක් තියනවා නම් ලේව කන. ලේව කාලා මොකද වෙන්නේ? සනීප වෙනවනේ. උගේ විතරක් නෙමෙයි උගේ පැටියගේ තුවාලයක් ආවොත් ඒත් කරන්නේ මොනවා කරන එකද? ලේව කන එකයි කරන්නේ. දැන් අපි බලනවා මූ ලේව තුවාලේ දැකලා නැද්ද තුවාලේ ලේව කනවා. ලේව කාලා එක සනීප වෙනවා. අපිට නම් මලප්පිරියයි මේ මූ තුවාලේ ලේව කනකොට. ඌට ගන්නන්නේ. අපිට හිතෙන්නේ ඌට රස ඇති එකයි ලෙව කන්නේ කියලා. රහකට ලෙව කනවා නෙමෙයි. කෙල වැදුනහම මොකද වෙන්නේ? ලයිසෝසයිම් වලට බැක්ටීරියාව මැරෙනවා. බැක්ටීරියාවන් ගන්නේ කුවාලේ මොකක් වෙන්නේද? කුණු වෙන්නේ. එතකොට බැක්ටීරියාව එතන වර්ධනය වෙන එක අඩු වෙනවා ලයිසෝසයිම් නිසා. මං එහෙම කිව්වයි කියලා ඕගොල්ලෝ තුවාලයක් හදුනහම බෙහෙත් දාන්න යන්න තුල ලෙව කන්න එපා හරිද? මලප්පිරියයි නේද එතකොට හරිද? ඔව්. වැඩකුත් නැහැ ලෙව කාලා ඇයියේ. ලයිසෝසයිම්ත් අඩුයිනේ. ඊට වඩා හොඳයි ඩෙටෝල් දාන එක හරි. බාණ්ඩක පරිණාමයත් එක්ක අපිට වෙලා තියෙන දේවල්. හැබැයි මම මේ දැක්කා මේ වෙන රටවල් වල නම් බල්ලන්ගේ දත් මත් දුවනවා. දැකලා නැද්ද? ඔව් ඔව්. බල්ලන්ගේ දත් මත් දුවනවා. බල්ලට වෙනම ටූත් පේස්, වෙනම බ්‍රෂ් එහෙම තියෙනවා ඌට ගැලපෙන විදිහට හදලා. රෑට දත් මත් දුවනවා. බත් අනලා කවන දැකලා නැද්ද? තියෙනවා තියෙනවා. ඔව්. සමහර බල්ලන්ට බත් එහෙම දුන්නට කන්නේ නැහැ. ඌට අනලා කවන්න ඕනේ. කැවුවේ නැත්තම් කන්නේ. ඔය වැඩ වලින් වෙන්නේ බල්ලා තවත් නන්නත්තර වෙන එක. ආ නැද්ද? ඕම පුරුදු කළා මොකක් හරි අවුලක් වෙලා ඌට පයින් ගහලා එළියට දැම්මොත් මොකද වෙන්නේ? ඌට බත් කන්න තේරෙන්නේ නැහැ. ඌ බලාගෙන ඉඳි කවුරු හරි කවනකම්. ඒක බලන්න බල්ලෝ කොච්චර නන්නත්තර කරලා දාලා තියෙනවද කියලා. කැලේ ඉඳන් ඇවිල්ලා අපිත් එක්ක එකට සහපරිණාමය වෙලා වගේ අපිත් එක්ක යාළුවෙක් විදිහට එකට පරිණාමය වෙලා ආපු එකට අපි දැන් සලකන්නේ අන්තිම බලු විදිහට.